ලස්සන වෙන්න කැමති හැමදෙනාම සමගන විශේෂ සැලකිල්ලක් දක්වන බව රහසක් නොවේ. ඒ සඳහා බාහිර සත්කාර මෙන්ම අභ්‍යන්තර පෝෂණය ගැනද අවධානය යොමු කිරීමෙන් ඔබේ තරුණ බව දිගු කාලයක් රැක ගැනීමට ඔබට හැකි වේ. සමය යන මිනිසාට ඇති වටිනාම ආභරණයයි. සම ඔබේ අනන්‍යතාවය රැක ගනිමින් ඔබේ පෙනුම පවත්වා ගැනීමටත් ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රියන් ආරක්ෂා කරමින් ශරීරයේ විශාලතම ඉන්ද්‍රිය ලෙසින් වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. මෙලෙස ඔබේ සමට එහි කාර්යයන් ඉටු කිරීම සඳහා නිවැරදි පෝෂණ සමතුලිතතාවයක් අත්‍යවශ්‍යයි. එසේනම් සම රැක ගැනීමට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ මෙන්ම ඒවා අඩංගු ආහාර වර්ග ගැන අප ඔබව දැනුවත් කරන්නෙමු. ඔබේ සමට එහි දීප්තිය ලැබෙන්නේ මෙම හිතකර මේද අම්ල මගිනුයි. ඔබේ ආහාර වේලෙහි මේදේ නිසි ප්‍රමාණය නොතිබීම නිසා ඔබේ සම රැලි වැටි වියලි යයි. එම නිසා ඔබේ දෛනික ආහාර වේලට හිතකර මේද අම්ල අඩංගු ආහාර එක් කර ගතුයි. ඇට වර්ග, අලිගැට පේරවලින් හා මාළු වලින් අසන්තුෘප්ත මේදේ ලැබෙන අතර ඒවා ඔබේ සමේ තෙතමනයට ස්ථීර හා නැමශීලීත්වයට උපකාරී වෙනවා. මාළු වල ඇති ඔමේගා මේදාම්ල මගින් සමේ පිළිකා වර්ධනය වීමට හා පැතිරීම නතර කිරීමට දායක වන බව නවතම පරීක්ෂණ මගින් හෙළි වී තිබෙනවා. ඔබේ ශරීරය ඔබ අනුභව කරන ප්‍රෝටීන ඇමයිනෝ අම්ල ලෙස හඳුන්වන තනුම් ඒකක බවට හරවා සමේ ව්‍යුහය සාදන කොලජන් හා කෙරටින් ඇතුළු අනෙකුත් ප්‍රෝටීන සෑදීමට ඒවා නැවත භාවිතා කරයි. ඇමයිනෝ අම්ල පැරණි සම ඉවත් කිරීමට උපකාරී වෙනවා. කිරි හා කිරි නිෂ්පාදන, මස් නිෂ්පාදන හා රනිල කුලයට අයත් භෝග ප්‍රෝටීන බහුල ආහාර වෙනවා. සමේ ඉහළ හා පහළ ස්තර දෙකටම විටමින් ඒ අවශ්‍ය වෙනවා. එය ප්‍රතිඔක්සිකාරකයක් බැවින් ඒ ඔබේ සමට හිරු කිරණින් ආරක්ෂා වීමට ඉඩ සලසනවා. ඒ ඔබේ සමේ ඇති තෙල් ග්‍රන්ථවල ක්‍රියාකාරීත්වයටද උපකාරී වන අතර සමෙහි ඇතිවන තුවාල සුව කිරීමටද උපකාරී වෙනවා. ප්‍රමාණවත් විටමින් ඒ නොමැතිව ඔබේ සම වියලි හා කැසීම හෝ ගැටිති ඇතිවිය හැකියි. පීකොදු මාළු තෙල් බිත්තර කැරට් බ්‍රෝකෝලි නිවිති අඹ වෙරළු හා පලා වර්ගවල විටමින් ඒ බහුලව තිබෙනවා. විටමින් සී කොලජන් සෑදීමට උපකාරී වෙනවා. එය ප්‍රබල ප්‍රතිඔක්සිකාරකයක් වන අතර මුක්ත කණ්ඩක වලින් සම ආරක්ෂා කරන අතර එමගින් සමේ පිළිකා ඇතිවීමේ අවදානම අඩු කරනවා. විටමින් සී අඩු මට්ටමක තිබීම නිසා විදුරුමස් පහසුවෙන් තුවාල වී ලේ ගැලීම ඇතිවිය හැකියි. ඇමරිකාව කරන ලද කාන්තාවන් සම්බන්ධ නිරීක්ෂණ අධ්‍යයනයක් මගින් අනාවරණය වී ඇත්තේ විටමින් සී බහුල ලෙස ආහාරයට ගැනීම වයස සමග සම රැලි වැටීම හා වියලි සමේ අවදානම අඩුවන බවයි. පැංගිරි පළතුරු, ස්ට්‍රෝබෙරි, පැපල්, අඹ, නෙල්ලි, තක්කාලි, කොළ පැහැති එළවලු, බ්‍රෝකෝ කොලි විටමින් සී බහුල ආහාර වෙනවා. සින්ක් ඔබේ හිසකෙස්වල දිලිසෙන පෙනුමක් ලබා ගැනීමට උපකාරී වෙනවා. සින්ක් අඩංගු ආහාර ලෙසට මස් බිත්තර, සීෆුඩ් කිරි සහ තිරිඟු ඔබේ දෛනික ආහාර වේලට එක් කරගන්න. නියපොතු සම සහ හිසකෙස්වල සෛල නිපදවීමට බයෝටින් උදව් කරයි. හිසකෙස් ගැලවීම වළක්වයි. පිසූ බිත්තර, මස් ඇට වර්ග සහ පීකුදු යනු බයෝටින් බහුල ආහාර වෙනවා. යකඩ හිසකෙස් වැටීම වළක්වන අතර ඔබේ සම නිරෝගීව හා දීප්තිමත් ලෙස තබා ගන්නවා. මස් නිවිති පරිප්පු මුං ඇටවල යකඩ බහුලව පවතිනවා. විටමින් ඊ සෛල පටක ආරක්ෂා කරන අතර සෛල වයස්ගත වීම වළක්වනවා. රට කජු, ධාන්‍ය වර්ග, ධාන්‍ය නිෂ්පාදන, බීජ හා ඇට වර්ගවල විටමින් ඊ බහුලව පවතිනවා. සෙලෙනියම් සමේ ගුණාත්මක බව හා නම්‍යතාවය ආරක්ෂා කරනවා. සමේ සෛලවල සිදුවන හිරු හානිය අඩු කිරීමට සෙලෙනියම් දායක වෙනවා. මස් සම්පූර්ණ තිරිඟු ධාන්‍ය සහිත නිෂ්පාදනවල සෙලෙනියම් බහුලව පවතිනවා. ලයිකොපීන් සක්‍රීය ප්‍රතිඔක්සිකාරක ගුණ ඇති මේ මගින් ශරීරයේ පිළිකා මගින් ආරක්ෂා කරනවා. තවද සම නැවුම්ම තබනවා. තක්කාලි මිදි කොමඩු පෙරවල මෙම ලයිකොපීන් බහුලව තිබෙනවා. දිනපතා ජලය වීදුරු 6ක් 8ක් පමණ පානය කිරීමෙන් සෛල විජලනයෙන් ආරක්ෂා වීමත් ශරීරයේ ඇති අපද්‍රව්‍ය පිටතට බැහැර කිරීමත් මගින් ඔබේ රූපයේ මනාව පවත්වා ගත හැකියි. ඊට සඳහන් පෝෂණ සංඝටක අඩංගු ආහාර නිසි ප්‍රමාණයෙන් ඔබේ දෛනික ආහාර වේලට එක් කර ගැනීමෙන් සෞඛ්‍ය සම්පන්න දිවියක්ද රුව ඇති බවින් පිරි දිගු කාලීන තරුණ බවද ඔබට ළඟා කරගත හැකියි.